ඔන්න ඉතින් අපි සූදානම් වන්නේ වෙල්ලස්සේ කවි හඬ වැඩසටහන ආරම්භ කරන්නට. ඊට මත්තෙන් විශේෂම කියන්නට ඕන කවි සිතක සිතුවිලි කියන පුත්පිංචක් මා සතුව තියෙනවා. මේක කොහොමද නිර්මාණය වුණේ සහ මේ වැඩසටහනේ අරමුණ ඒ විදිහට කතා කරන්න අපි සූදානම් වෙනවා. මම සම්බන්ධ කරගන්න සූදානම් මොණ්ඩාකඩ විජේ රත්නායක මඩුගම්බන මහත්මයා. ඔබතුමාට ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද දවසේ මේ කවි මඩුවට කලින් මේ කවි පොත් සිතක සිතවිලි කියන පොත්පිංච මා සතුව තියෙන නිසා මොකක්ද මේකේ අරමුණ සහ මේ පැමිණ සිටින අපේ සෞර්ධ හිතවත හිතවිනය හඳුන්වා දෙන්නට ඔබට අවසරයි. වම් පැත්තෙන් ඉන්න අපේ මහත්මයෙක් අපි හඳුන්වා දෙමු කවුද මේ කියලා. ආර්යදාස ගමගේ මහත්මයා. ආර්යදාස ගමගේ මහත්මයා තමයි මේ පොත ලියලා තියෙන්නේ. විශේෂයෙන්ම වෙල්ලස්සේ වෙල්ලස්සේට ආවේනික ඒ වගේම වෙල්ලස්සේ නිර්මාණ පිළිබඳව උනන්දුවක් දක්වන කෙනෙක් හැටියට තමයි ආර්යදාස මහත්තයා හඳුන්වන්න පුළුවන්. හිටපු විදුහල්පතිවරයෙක් ඒ වගේම දහම් කථිකාචාර්යවරයෙක් ඒ වගේම කලාභූෂණ සම්මානලාභී කෙනෙක් ඒත් එක්කම මේ වගේ පොදු සමාජයේ වගේම මේ කලා කටයුතු වලට නිරන්තරයෙන්ම අත්උදව් කරන කෙනෙක් හැටියට තමයි මට හඳුන්වන්න පුළුවන්. හොඳයි. එතුමා ගැන ඒ විදිහට ආර්යදාස මහත්මයා ගැන කතා කරනකොට මගේ දකුණු පැත්තෙන් ඉන්නවා තවත් මහත්මිය. මේ කවුද සහ කොහේ ඉඳලා දාවේ අපි ඒ ගැනත් මැණිකේ මහත්මිය. එතුමිය කලාවට සම්බන්ධ ඒ වගේම සම්මාන ලබාගෙන ඉන්න ඒ වගේම විශේෂයෙන්ම ඔය නිර්මාණශීලී ලේඛන මේ ඉදිරිපත් කරන ඒ වගේම ඒවට උදව්පදව් කරන ඒ වගේම වෙල්ලස්ස පිළිබඳව දැඩි උනන්දුවක් තියෙන නියෝජ්‍ය විදුහල්පතිවරේ පතිනියක් හැටියට කටයුතු කරපු කෙනෙක්. හොඳයි. මගේ තවත් දකුණු පැත්තෙන් ඉන්නවා තවත් මහත්මියක්. ඉතින් අපි ආයිබෝවන් කියලා දෙපළට පිළිගනු ලබනවා. එතුමිය ගැන කියනකොට එතුමිය ගෞරව ශාස්ත්‍රවේදී සමාජ විද්‍යාපති හිවල් කඳුර මහාවිද්‍යාලයේ ආචාර්යනි අනුස්කා දමයන්ති ගමගේ කිමිදියත්. එතුමියත් මේ කලාවට සම්බන්ධ වෙන ඒ වගේම සම්මාන සාතික ලබාගෙන ඉන්න කවිය පිළිබඳව දැඩි උනන්දුවක් තියෙන තරුණ ලේඛිකාවක් හැටියට මට හඳුන්වන්න පුළුවන්. හොඳයි. මේ හතර දෙනත් එක්ක අපි මේ කවි සිතක සිතවිලි කියන පොත්පිංච ගැන වගේම තවත් බොහෝ දෑ කතා කරන්න සූදානම් වෙනවා. කාගෙන්ද අපි පටන් ගන්නේ මේ වැඩේ? අපි කොතනින් මම හිතන්නේ මේ පිළිබඳව ගොඩාක්ම සූදානමින් ඉන්නේ තරුණයන් ගැන, තරුණ පෙළ ගැන, ඒ වගේම අපේ ඌව වෙල්ලස්ස ගැන දැඩි උනන්දුවකින් කටයුතු කරන අපේ ශාස්ත්‍රවේදී සමාජ විද්‍යාපති හිවල් කඳුර මහාවිද්‍යාලයේ ආචාර්යනි අනුස්කා මදුවන්ති අපේ ආචාර්යතුමිය. එතුමිය ඔබතුමන් ආරාධනය කරයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. දැන් මේ අනුෂ්ක මහත්මිය මේ කවි සිතක සිතුවිලි මොකක්ද? මේ කවි සිතක සිතුවිලි කියන පොත්පිංචේ තියෙන අර්ථය මොකක්ද? මම හිතන්නේ සුබදේශනක් වේවා කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. කවි සිතක සිතුවිලි මම හිතන්නේ ශ්‍රාමික විදුහල්පති ආරිදාස ගමගේ මහත්මයාගේ නිර්මාණයක්. ඉතින් මං හිතනවා එතුමාගේ කාලාන්තරයක් තිස්සේ හිතේ පැවතිච්ච අදහස් මං හිතන්නේ කවියෙක් විදිහට අවුරුදු 50ක විතර කාලයක දැබපු අත්දැකීම් මේ හැමදේම පදනම් කරගෙන තමයි මං හිතන්නේ කවි සිතක සිතුවිලි කියන මේ කාව්‍ය නිර්මාණ සංග්‍රහය එළිදැක්වෙන්නේ. අපි ඉතින් හරි ආසයි කාන්තාවන්ගේ හඬින්ම ওই කවියක් අහන්නට. අපි කියමුද කවියක්? ඔව්, මං හිතන්නේ මේ කාව්‍ය සංග්‍රහය අන්තර්ගතය ගැන පොඩ්ඩක් කතා කරලා හිටියොත් හොඳයි කියලා. හොඳයි, අපි ඒ අවස්ථාව දෙනවා. අපි කවුද සම්බන්ධ වෙන්නේ අන්තර්ගතය සම්බන්ධ කතා කරන්න? හොඳයි. එතකොට මම හිතන්නේ කවියක් කියලා කියන්නේ ඇත්තටම අපි දන්නවා ඒක විශ්ව මාධ්‍යයක් නේ. ඒකේ වෙනසක් නැහැ. පෙර අපරදිග දෙදිගම කතා කරන් පස්සේ කවිය කියන එක තියෙනවා. ඉතින් මම හිතන්නේ කවිය කියලා කියන්නේ ඕනෑම කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඕනෑ මම හිතනවා කවි රස විඳින කෙනා සහෘදයා නේද? ඉතින් මේ ඕනෑම සහෘදයෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන් හොඳ අවියක් තමයි කවිය කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ ඒ ගැන මම විශාල වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ආරිදාස ගම්මගේ මහත්මයා ලියපු මේ කවි සිතක සිතුවිලි කියන මේ කාව්‍ය සංග්‍රහය ගත්තාන් පස්සේ කවියා කියලා කියන්නේ එක කෝණයකට විතරක් සීමා වෙලා තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන කෙනෙක් නෙමෙයි. ඔහු ලෝකයේ දිහා දකිනා විවිධ කෝණවලින්. ඉතින් මං හිතනවා මෙතුමාගේ නිර්මාණවලට ඔහු ලැබපු අත්දැකීම් නැත්නම් ඔහු සමාජයෙන් ලැබපු අත්දැකීම් මේ වගේ
කරුණු කාරණා ගොඩාක් පදනම් වෙනවා. විශේෂයෙන්ම අපි වෙල්ලස්සේ ජනතාවනේ. එතකොට විශේෂයෙන්ම එතුමා තමන්ගේ නිර්මාණයේ පෙළගැස්මේ පළවෙනියටම තියෙන්නේ ඌවේ විරුවන් සමරමු කියන කාව්‍ය නිර්මාණ. ඊට පස්සේ පරිසරය ගැන, සබා දහම ගැන විශේෂයෙන්ම කවි කතා කරන දේවල්, ආදරය, ප්‍රේමය, විරහව මේ වගේ ගොඩාක් අධ්‍යක් මාතෘකා එතුමා තමන්ගේ කවි පොතට පදනම් කරගන්නවා. ඉතින් ඔබතුමිය කියනවා මේ කවි පද පේලිවල වෙල්ලස්සේ විරුවන් ගැන මුලින්ම කතා කරලා තියෙනවා. වසර 200ක් වෙනවා වෙල්ලස්සේ කැරල්ලට. ඉතින් ඒව ගැන පවා මං හිතන්නේ ඔය කවි පදවල මොමුණලා ඇති, අමුණලා ඇති. ඉතින් මං විශේෂයෙන්ම අහන්න කැමති පළවෙනි කවිය කොහොමද තියෙන්නේ? ඔව්, එතුමා වෙන මෙහෙම ලියනවා පළවෙනි කවිය. මං හිතනවා ඒක අපේ මැණිකේ මහත්මිය ගායනා කරයි කියලා. හොඳයි, අපි මේ අවස්ථාව මැණිකේ මහත්මියට දෙමු. ස්තුති සියලු දෙනාටම සුභ දේශනක් වේවා. දයගෙන හැඟුම් පන පොවමින් රණ භූමි ලය විකසිත කෙරු හෙළ දෑ හිතකාමි ජය දද නැගූ වේ විරු අනුගාමි ගිය මඟ විරුවනගේ පාදු විලිනාමි. මේ කවි පද අහනකොට, පළවෙනි කවි පද අහනකොට ඇඟට දැනෙන ඒ හයිය සමහරක් වෙලාට මේ අපේ රෝම කූප හරහා යනවා. එහෙම දැනෙන්න ලියන්න යම් පුද්ගලයෙකුට හැකියාව තියෙන්නට ඕන. හැබැයි ආරිදාස මහත්මයාණනි, ඔබ වෙතට මම යමුවන්නේ මෙහෙම කවි මූණන්න, මෙහෙම කවි පද අමුණන්න කොහොමද හැකියාව ආවේ? ස්තුතියි සුබ උදෑසනක් බණ්ඩාර මැතිතුමනි. කවිය පිළිබඳව මා කුඩා කාලේ ඉඳලම ඉතාම ලැදියාවක් දැක්කෝ. ඒ වගේම කාව්‍ය සාහිත්‍යය පිළිබඳව සම්පූර්ණම අදාළ කෙනෙක් වශයෙන් විශේෂයෙන්ම ඌව වෙල්ලස්ස ගත්තම වෙල්ලස්සේ වීරවරයන් පිළිබඳව කතා කරනකොට නම් රාශියක් කියන්න තියෙනවා. මම මේ කෙටියෙන් කතා කරොත් ඒ විරුවන් පිළිබඳව උදේ හවස අපි සිහිපත් කරලා ඒ අයට ගෞරව කරන්න, පින් දෙන්න, ස්තුති කරන්න ඕන. මොකද වෙල්ලස්ස කියන නම මේ විශේෂයෙන්ම අපේ ඉතිහාසයට එක් වුණේ අපේ යටත් විජිත යුගයේදී විමුක්ති අරගලයක් බිහි කරලා ඒ වෙනුවෙන් සටන් කරලා ජීවිත පරිත්‍යාගයෙන් මේ වෙල්ලස විතරක් නේ මුළු රටම වෙනුවෙන් කැප වුණ වීරවරයන් සිටපු ප්‍රදේශයක් තමයි වෙල්ලස්ස කියලා කියන්නේ. එතකොට මේ වෙල්ලස්සේ මේ මනුස්සකමත් එක්ක බැඳුණු මේ වැඩසටහනේදී මම ඉතාම සන්තෝෂයටපත් වෙනවා අපේ බණ්ඩාර මැතිතුමනි. මේ වගේ ඌවේ විරුවන් වෙල්ලස්සේ විරුවන් සිහිපත් කරලා ඒ අය අනුස්මරණය කරලා ඒ අයට ප්‍රණාමය පුද කරන්නට මේ අවස්ථාව ලැබීම පිළිබඳව ඇත්තටම කවි දහස් ගණනක් අපි ලියලා තියෙනවා. නමුත් මම හිතනවා මේක මගේ ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක්, මේ ඌවේ විරුවන් වෙල්ලස්සේ විරුවන් සිහිපත් කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව. ඒ වගේම මේ ගමගේ මහත්මයන්ගෙන් අහන්න කැමතියි මේ වගේ වැඩසටහනට සහභාගී වෙන පළමු අවස්ථාවද ජීවිතේ? ඇත්තටම මේ ජීවිතයේ පළවෙනි අවස්ථාව තමයි මේ මගේ මීඩියා මාධ්‍යයක් ඉදිරිපිට මේ වැඩසටහන ඉදිරිපත් වෙන ගුවන් විදුලි වැඩසටහන්. අපි ඌව ප්‍රජා ගුවන් විදුලියේ නිරන්තරයෙන් අපි කවි වැඩසටහන් ඉදිරිපත් වුණා. ඇත්තටම ඔබතුමා මේ ඉදිරිපත් කළ මේ වැඩසටහන, මේ ඉදිරිපත් කරන වැඩසටහන අපිට ජෝති ශක්තියක්, වෙල්ලස්සේ අපේ මිනිසුන්ට, සංවේච්ච කවියන්ට, කලාකරුවන්ට, දක්ෂයන්ට, තරුවලට ඉස්සරහට එන්නට ඔබතුමා මේ දෙන ශක්තිය මම හිතනවා ජෝති ශක්තියක් වේවි ඉදිරියටත්, අපිටත් ලොකු ශක්තියක්. මට පුදුම සතුටක් දැනෙනවා හදවතට ඔබතුමා මේ අපිව ගෙන්නවලා මේ විදියට වෙල්ලස්සේ විරුවන් පිළිබඳව කතා කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳ. බොහොම ස්තුතියි. ගොඩක් දේවල් කතා කරන්න අද දවසේ අපිට හැකියාව තියෙනවා. දැන් යන සුදානම් මනුෂ්ක මහත්මිය පැත්තට මේ ඊළඟ කවිය ගැන සහ ඊළඟ පිටුව ගැන කතා කරන්නට මොනවද තියෙන්නේ ඊළඟ පිටුවේ? ඔව්, මං හිතන්නේ මේ එතුමාගේ ඊළඟ නිර්මාණයට පදනම් කරගන්නේ මතින්තොල රටක් කියන මාතෘකාව. මං හිතන්නේ අද සමාජය තුළ කතා කළ යුතුම මාතෘකාවක් කියලා. මේ මත්පැන් නුවදුර, විශේෂයෙන්ම මත් කුඩු සහ මත්ද්‍රව්‍ය වගේ දේවල් සමාජය තුළ අනිවාර්යයෙන්ම කතා කළ යුතු දෙයක්. ඉතින් මේ එතුමන් දැන් මේ කතා කරනවා
අද සමාජය තුල ඇත්තටම කිව්වොත් බණ්ඩාර මහත්මයා මේක ලොකු ඛේද වාචකයක් නෙනේ. බාල මහලු තරුණ භේදයකින් තොරව සියලු දෙනාම බොහෝ පිරිසක් නේ මේ උවදුරින් උවදුරට ලක් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ නිසා එතුමා මෙන්න මෙහෙම කතා කරනවා ඒක අපි කවියකින් අහලා හිටියොත් හොඳයි කියලා. අපි අහමු ඒ කවිය ඒ විදියට. ගෙදර දොරේ අඹු දරුවන් කුසට ආහාර නොලැබිලා සුසුම් හෙලයි බීමත් සිය සැමියා වෙනසෙනු බලා කන්න නැතත් මත් වතුරට net hela havasata ei tabarumata ei havasata veri vela balanna me kavi wala tiena arthaya gamage mathuwena mata nawatha obutumagen ahanna kemathi me gami parisariya saha gam me gammana wala tiena prashna gana me obutumata hithara danichchi de thamai me kaviyata naganni etokota me game inna samarak welata somadasaya යන් කියන පුද්ගලයක් අපි නම් කරමු. ඒ පුද්ගලයාගේ චරිතය සමහරක් වෙලාවට දැකලා ඇති. මේ බීලා එනවා, ගෙදරට රණ්ඩු කරනවා. මේ සමාජයේ දැන් මේ වෙනකොට ගිල ගන්නවා මේ ගිලගෙන හමාරයි මේ මත්රකුසා විසින්. ඇයි මෙහෙම දේවල් කවියෙන් නිර්මාණය කළ ඉදිරිපත් කරන්නේ? ඔව් බණ්ඩාර මැතිතුමනි, ඇත්තටම මම පාසල් ජීවිතයේ අවුරුදු 38ක විතර සේවා කාලයක් තුළ මා දැකපු දෙයක් තමයි ගම්බද දුෂ්කර පාසල්වල මම සේවය කළා තියෙනවා. මුගා දුරට තමන්ගේ පවුල් ජීවිතේ විශේෂයෙන්ම ඒ දෙමව්පියන් අපි කැඳවලා දරුවන්ගේ ගැටලු පිළිබඳව කතා කරනකොට මුගා දුරට ඒ අම්මලා විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය නිසි ලෙස ලබා දීමට නොහැකි වී ඇත්තේ තමන්ගේ මහත්මයා නැත්නම් ස්වාමි පුරුෂයා ගමේ ගොඩේ කියන භාෂාවෙන් කියවනම් කසිප්පු ටිකට එහෙම නැත්නම් මද්රව්‍යයට ලොල් වෙලා ඒ පවුල් ජීවිතයත් ආර්ථිකයත් විනාශ කරගෙන දරුවන්ගේ අධ්‍යාපනය ලබා දෙන්න බැරි තත්ත්වෙන් ඇඬුව කඳුලින් මාත් එක්ක කතා කරලා තිනවා. මම විදුහල්පති කෙනෙක් වශයෙන් මම දරුවන් සමග කතා කරලා විතරක් නෙමෙයි දෙමව්පියෝ පෞද්ගලිකව ගෙන්නවල ඒගොල්ලන්ගේ ගැටලු හඳුනාගෙන සමාජයේ මේ වෙනකොට ඇත්තටම සංවේදී හදවතක් තියෙන අපිට දැනෙනවා වේදනාවක් මේ අද මේ රටට මොකද මෙන්න යන්නේ මේ දරුව හදාගන්න මේ සමාජය ගොඩනගන්න අපිට යමක් කරන්න බැරිද කියලා. ඒ නිසා තමයි මම කවිය උපයෝග කරගෙන මේ මත්ව දුර පිළිබඳව රචනාවක් ඉදිරිපත් කළේ. ඉතින් මේ මද්ද්‍රව්‍ය පිළිබඳව කතා කරන්න බොහෝ කරුණු කාරණා අපි සතුව තිබෙනවා. හැබැයි ඒකට කාලය මේ විනාඩි කීපය මදි. හැබැයි කවියෙන් මේ විදිහට කවුරු හරි ආමන්ත්‍රණය කරනකොට අපි හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. අපිට පුළුවන් නම් මේක සමාජගත කරලා කවියෙන් හරි මිනිස්සුන්ට හදවතට කතා කරලා මේ ගැන කියලා දෙන්නට මේ මිනිස්සු බේර ගන්නට. දැන් මේ වෙනකොට මත්රකුසා මේ ලංකාව ගිලගෙන හමාරයි කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ. කුඩු ඒ වගේම ගංජා විවිධ අබින් විවිධ මත්ද්‍රව්‍ය විසින් මේ වෙනකොට කුඩා දරුවන් පාසල් දරුවන් ඒ වගේ ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අද මේ වැඩසටහන තුලින් කවි මඩුවක් තුලින් කවියක් කියලා හිත සනසනවටත් වඩා යමක් කතා කරන්න තමයි අපි මේ අද ආරම්භයක් ගත්තේ. ඒ නිසා තමයි මේ කවිය හරහත් අපි ඔබට පණිවිඩයක් දෙන්නේ. ඔබේ දරුවාට සමහරක් වෙලාවට අපිට දුරකථන ඇමතුම් වෙනවා සමහරක් වෙලාවට මේ අපේ දරුවා මේ විදිහට ඇබ්බැහි වෙලා තියෙන අනේ මහත්වෝ බේර ගන්න මොනවාරි කියලා එහෙම දුරකථන ඇමතුම් අපට එනවා. ඉතින් ඒ නිසා අද දවසේ මේ වැඩසටහන තුලින් අපි සමාජයට දෙන්න පණිවිඩයක් තියෙනවා. ඒ තමයි කවියෙන් පවා නිර්මාණය කළ ඔබට තිළන කරන්නේ ඔබේ ජීවිතය හැඩගස්වන්නට. ඒ නිසා සමහරක් කවි හරි ලස්සනයි. සමහරක් කවි අහන් ඉන්න තරමටම හරි අපූර්වයි. අනුෂ්‍ය මහත්මියනි, දැන් ඊළඟ කවි පදයට යනකොට මොනවද කියන්න තියෙන්නේ? මම හිතන්නේ මම තෝරගත්තා මේ දික්තරා නංගී කියලා මේ අපූර්ව නිර්මාණය. අර උම්මග් ජාතකයේ එන කාලගෝල ප්‍රශ්නය පදනම් කරගෙන මම හිතන්නේ අලුත් දෘෂ්ටියකින් ලියපු කවියක් කියලා හෙනොත් මට හිතෙනවා මේක එහෙම අර්ථකථනය කරා නම් හොඳයි කියලා. මේ එතුමා පටන් ගන්නවා මෙහෙම, පතානුබේ ආදරය වසර ගණනක් පුරා විඳි වෙහෙස මතක ඇත ජීවිතේ ඇති තුරා, රුවින් සිරි කතක් යයි සිතුව මා සිතු යුරා, මෙහෙකලේ නුඹ නිසයි සියලු සැප අත්හැර. අර අපි අහලා තියෙන මේ කාලගෝල කතාවනේ, උට කාලගෝල අර අවුරුදු 7ක් දුක් විඳ මේ දික්තල වෙනුවේ. හන්දර මේ කතාව
කාලවල කියන විදිහට අලුත් අදහසකින් එතුමා ඉදිරිපත් කරනවා. ඒ ගැන මම හිතනවා මේ අපි රසන්ට ගායනා කරොත් කවි පද දෙකක් හරි අපි බලන් ඉන්න හැමෝටම ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් වටී කියලා. මව්පියන් නැසියන් වෙතින් විත් දිගු කල්ය ලබන්නට නුඹේ ඇසුර විඳි ගැහැට මන කල්ය හිතේ කිසි සෙනෙහසක් නැතත් නුඹ සියුමැලිය දික්තලා නංගියේ උපදෙන්න දැන් සවිය. මම හිතන එකේ අවසාන කවියත් පොඩ්ඩක් කිව්වනම් හොඳයි කියලා. පැදුරු කඩ එලාගෙන තනිව මුළු තැන්ගේ නිදන්නට වෙහෙසුණත් සිතට නිදි සුව නොයි. මතක පොත පෙරලමින් සිහි වටන දෙන රැයේ සුසුම් රැලි අතර දුක පා කරමි මගෙලයි. මං හිතන්නේ අද සමාජයේත් මේ වගේ කාලගෝරලා ඕන්තර දකින්න පුළුවන්. මං හිතනවා ඉන්ද අද සමාජයටත් ගැළපෙන විදියට තමයි මේ අරිදාස ගම්ගේ කවිය මේ කල්පන ලියන්නේ කියලා. බණ්ඩාර මහත්මයාණෙනි, මට මේ අත්දැකීම පිළිබඳව කතා කරනකොට මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මට විශාල ඉල්ලුමක් තිබුණා. අපේ තරුණ අපිත් එක්ක ඉන්න සහෘද අපේ යහළු එළියන් කවි ලියන්න කියලා. ඒ වෙලාවේදී මගේ හිත ගියපු අවස්ථාවක් තමයි යෝක මේ මම විශ්වවිද්‍යාලේ කැලණි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ශිෂ්‍යයෙක් වශයෙන් මට හිතුණා මේක අලුත් විදියට බලන්න ඕනේ කියලා. ඒ අත්දැකීම තමයි මම විශේෂයෙන්ම ওই කවියට අරගෙන දික්තලා අපි දකින ජාතක පොතේ නැත්නම් උමගේ ජාතක කතාවට වඩා වෙනස් විදියට හිතලා යෝන් ආදරය පිළිබඳව තරුණ සිත්වලට ඇතුළත හැඟීමක් දෙන්න තමයි මම ওই කවි පන්ති ලිව්වේ. හරි අපූර්වට ඒ කවි පන්ති පෙළගස්වල තියෙන ආකාරය තමයි අපට පෙනියන්. ඇත්තම මේක මේ කවි ලියන්න මනස හොඳට පැහැදිලි වෙන්නට මනස පැහැදිලි වුණාද ඒ දවස්වල? අනිවාර්යයෙන්ම. මොකද මම විශ්වවිද්‍යාල අධ්‍යයන ලැබන කාලේ විතරක් නෙමෙයි පුංචි කාලේ ඉඳලම කවි මඩු අහන්න ගියා. ඒ කාලේ අද වගේ නෙමෙයි තිබුණ හිටුවන කවි මඩු ලංකාවේ ප්‍රසිද්ධ කවියෝ. මම යනකොට කොතන හරි මම ගිහිල්ලා ඒ කවි මඩු රැයතිස්සේ තිබුණා, හවස තිබුණා, ඒ වට ගිහිල්ලා කවි අහලා සමාජයට ගෙදරින් පවා ගුටි කාලා තියෙනවා. මට පුංචි කාලේ ඉඳලා මේ කවිය ලැබියාවක් තිබුණා. විශේෂයෙන්ම මට ඕන දුකකදී ගැටලුවකදී ප්‍රශ්නයකදී දරුවන්ගේ යහළුවන්ගේ ප්‍රශ්නයක් වුණත් දරුවන්ගේ ප්‍රශ්නයක් වුණත් දෙමව්පියන්ගේ ප්‍රශ්නම සමාජයේ වුණ කවියෙන් බලන්න තරම් මට ඒකට පුදුම මේ සතුටක් සංවේදීකමක් තියෙනවා. ඉතින් අපිට කාලය ටිකක් හරස් වෙනවා. නමුත් තවත් අවසන් කවියක් අහන්නට සූදානම්. අවසන් කවිය. ඉතින් විශේෂයෙන්ම මේ කවි සිතක සිතුවිලි කියන කවි පින්ච පොත් පින්ච නිර්මාණය කළ මේක ගන්න තියෙනවද පොත් සාප්පුවල මේ වෙනකොට? ඇත්තට පොත් සාප්පුවල නෑ. දැනට මම අදත් කවි පොත් එකක් ගෙනල් තියෙනවා. මේ මම ඉල්ලන ඕනම පාඨකෙකුට මේ කවි පොත් තැපැලෙන් හෝ ලියාපෙන් තැපැලෙන් හරි යවන්න පුළුවන්. දැනට මාලාතුව තියෙනවා. මම පොත්වලට බාර දීලා නැහැ. විශේෂයෙන්ම අපේ සංස්කෘතික මේ පළාත් සභාවෙන් වුණත් අපිට ඉල්ලලා තියෙනවා කවි ටිකක් පොත් ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ මොණරාගල ප්‍රාදේශීය සභාපතිතුමත් මම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමත් පොත් කීපයක් මිලදී ගත්තා මේ පුස්තකාල ලැබීමට. මම හිතනවා මේ විදියට ඔබට අපිට ලබා දෙන්න පුළුවන් මේ කවි පොත් ටික. ඉතින් අපි ප්‍රේක්ෂකයන්ට අපි ආරාධනා කරනවා මේ හරි ලස්සන කවි පොත ඔබට ලබා ගන්න පුළුවන්. අපේ දුරකථන අංකයට කතා කරොත් අපටත් ලබා දෙන්න පුළුවන් 072-256-6888. අපේ කාර්යාලයේ දුරකථන අංකයේ 05-635-888 කතා කරලා කිව්වොත් අපේ ගමගේ මහත්මයාගේ පොත් පිංච ලබා දෙන්නට පුළුවන් කියලා තියෙනවා. අපි වැඩසටහන අවසන් කරන්න මත්තෙන් තවත් අනුෂ්කාගේ කතාවකට යන්න සූදානම්. මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ? මං හිතන්නේ එතුමාගේ මේ කවි පොතේ කවි සිතක සිතුවිලි කියන කවි පොතේ තව එක කවියක් මං හිතන්නේ තෝරගත්තා. ගුරුපැතුමක් කියන එක. මං හිතන්නේ අරිදාස ගමගේ මහත්මයා දීර්ඝ කාලයක් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් විදියට සේවය කළා පාසල් ගණනාවක. ඉතින් එතුමා මේ ලියනවා එතුමාගේ අත්දැකීමක් පදනම් කරගෙන තමයි මේ ලියන්නේ ගුරුවරයෙක් විදියට. ඇත්තටම කියනවා නම් සමාජයක් ගොඩනගන්නට පරම්පරාවක් ගොඩනගන්නට ගුරුවරයා කරන්නේ විශාල කැපකිරීමක් සහ කාර්යයක්. ඉතින් ඒ නිසා එතුමා මේ ලියනවා මේ ගුරුපැතුමක් කියන කවි පන්තිය. මට හිතුණා එකෙන් කවි දෙකක් විතර පොඩ්ඩක් කියන්න ඕනේ කියලා. හරි මග 6-4 පෙන්වනු පිනිස එමි, මහනුග රුකක්සේ සිසුහට සිසිල දෙමි,
අගතිය අයුක්තිය පිටු දැක සිනහා වෙමි. හොඳ ගුරු පියෙකු වී අවසන් ගමන යමි. ලෝකය උනුන් පරයා තරඟයක යෙදී බලකාමයෙන් මත් වී සටනකට වැඩි. පසුවන මොහොතකදී ගුරු පිය සකම රැඳී දිවි කැප කරන්නේ මිම වගින් සිනහ දිදී. පෙරවිරු වන් අපේ රට දැය සමය වෙත දිවි හිමියෙන් සුරැක කල කී මෙහෙය මත. දරුවන් තනා දෑ අනුරාගයෙන් සිත යුතුයකම් ඉටු කරමි මට ඒ සවිය ඇත. මං හිතන්නේ සමත්යක් විදිහට ගත්තොත් ගුරුවරයෙක් වශයෙන් එතුමාගේ බලාපොරොත්තුව සහ ඉටු කරපු දේවල් ගැන මං හිතන්නේ මේකේ අත්දැකීමක් විදිහට පදනම් කරගෙන ලිව්වා කියලා තමයි මං විශ්වාස කරන්නේ. අද සමාජයේ ගුරුවරුන්ට ලැබෙන තැන බැලුවට පස්සේ ටිකක් ඇත්තටම කනගාටුයි. අපි ඉස්කෝලේ යන කාලේ අපි ගුරුවරයෙක් දැනටත් එහෙමයි ගුරුවරයෙක් දැක්කොත් කොතනද කියලා දන්නේ නැහැ. අපි ඒ වෙලාවට දණිකට ගහලා වඳින සමාජයක් අපි සතුව තිබුණා. දැනටත් තියෙනවා කීප දිනක් අතර. ඉතින් විදුහල්පතිවරයෙක් හැටියට මේ අත්දැකීම් මේ කවියට නගන්නට සහ මේ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය ගුරුවරයෙක් අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව යමක් කතා කරන්න මේ කවි පෙළෙත් මම හිතන්නේ පොතෙත් සටහන් වෙලා තියෙනවා. ඇත්තට මේ ගැන කතා කරොත් එහෙම ඔව් ඇත්ත වශයෙන්ම මේ කවි ලියන්න පාදක වුණ මේ කරුණ විතරක් නෙවෙයි මම සමාජයේ දරුවන් සමග දීර්ඝ කාලයක් ජීවත් වුණ ගුරුවරයෙක් වශයෙන් මට දැනෙන දෙයක් තමයි අපේ දරුවන්ට සැබෑ ගුරුවරයෙක් විදියට තමන්ගේ උපදේශකයෙක් වශයෙන් පියෙක් විදියට මවක් විදියට ඒ දරුවන්ට යහමඟ දක්වනවා නම් ඒ දරුව සදාකාලිකව අපි අමතක කරන්නේ නැහැ. මට මගේ ඇසුරේ හිටපු දරුවෝ අදත් මට ගරු කරනවා. මං හිතනවා එය ආදර්ශයක් මේ සමාජයට ගරුවන් දරුවන් යහමඟ යවන්න වරදක් දැක්ක විට ඒ කරුණාවෙන් එක පෙන්වලා දීලා දරුවෝ යහමඟ යවන්න ගුරු භූමිකාවේ විශාල ශක්තියක් තියෙනවා. ඒ නිසා තමයි මං හිතනවා මට මේ දරුවෝ මගේ පාසල් ජීවිත කාලය තුළ අදත් සෑම තැනකදීම වගේ මට ගෞරව කරනවා. මොකද මම ඒ දරුවන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුනේ නැහැ. යහපත් සමාජයක් විශේෂයෙන් වෙල්ලස්සේ මේ දරුවෝ යහමඟට ගිහිල්ලා මේ රටේ අපි ශ්‍රී විභූතිය සෞභාගයේ දැක්ම අනාගතය වෙනුවෙන් යමක් කරනවා නම් මේ අනාගත පරපුර යහමඟට ගන්නම ඕන. ඒ අයට අධ්‍යාපනයේ දැනුම ආකල්ප කුසලතා නිපුණතා දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ගුරුවරයෙකුගේ භූමිකාව. ගුරුවරයා අද පඩියට පැය කිහිපයකට සීමා වෙලා හරියන්නේ නැහැ. මගේ ජීවිත කාලේ මම විශේෂයෙන්ම සමහර විට පාසලට ගෙනියන බත්පත් ආපහු ගෙදර ගෙනාවා තියෙනවා. ඒ වගේ දරුවෝ වෙනුවෙන් සමහර විට දරුවෝ නොකා ඉන්නවයි කියලා දැනුනොත් මගේ බත්පත් දරුවන්ට දීලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ දුකේදී මම පියෙක් වගේ ඒ දරුවන්ට උදව් කරලා තියෙනවා. ඒ වගේ හැමතැනදීම සමහර විට ජීවිතේ එපා වෙලා කලකිරිච්ච තරුණ දරුවෝ මාත් එක්ක කතා කරලා සමහර විට තමන්ගේ ජීවිතේ තොර කරගන්න ගිය පවස්තාවලදී මම පිහිට වෙලා ඒ දරුවන්ට යහමඟ දක්වලා තියෙනවා. මම හිතනවා ඒක තමයි ගුරු භූමිකාව කියලා කියන්නේ. ඉතින් ඔබතුමා කියනකොට මට ගොඩක් අතීත සිදුවීම් මතක් වෙනවා. ඉතින් ඒවා කියන්න වෙලාවක් නැහැ. මම හරියටම සමාජයට ආදරය කරනවා. මේ රටේ අපේ අනාගතයේ වෙල්ලාසේ දරුවෝ යහමඟට ගත්තොත් ඒ දරුවෝ අපි වෙනුවෙන් සදාකාලිකව ගරු කරයි. ගුරුවරයා කියලා කියන්නේ බුදුහාමුදුරන්ටත් කියනවා තිලෝගුරු කියලා. බුදුහාමුදුරන්ගේ මග යන බෞද්ධ වශයෙන් අපි මේ දරුවන්ට අනාගතයේ වෙනුවෙන් අපි යම් කිසි මෙහෙවරක් කරන්නට ඒක සිලබස් එක කවර් කරලා විතරක් මදි. ගුණ නැන දෙකම හදන්න නම් ගුරුවරයාගේ භූමිකාවේ සුවිශේෂ මෙහෙවරක් තියෙනවා. ඉතින් අද දවසේ මේ සාකච්ඡාවට සපමිනි ආරිදාස ගමගේ මහතන් ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේක සම්බන්ධීකරණය කරපු අපේ විජේ රත්නායක බටුගම්බන සිට ඔබතුමාට බොහොම පිං. ඔබතුමා තමයි මේක සම්බන්ධීකරණය කරේ. බොහොම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ වැඩසටහනට අපි ආරාධනා කරා මැනිගේ මහත්මියට බොහොම ස්තුතිවන්ත වෙනවා සහභාගී වුණාට. ඒ වගේම මේ පිළිබඳව වනා දැනුමක් ලබාගෙන අපේ ළඟරාපු අනුෂ්ක මහත්මිය ඔබතුමියටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද දවසේ මේ සුවිශේෂී කතාබහ මෙතකින් නිමා වෙනවා. අපි තවත් වැඩසටහනක හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබ සැමට සුවදායී දවසක්.